මේ දිනවල ලංකාවේ ධීවරයන් ගැන ඇහෙන පුවත් එච්චර සුබදායි නෑ. ඩෙවෝන් 5 ඛේදවාචකය ඔබ දැනටමත් දන්නවා මොකද උනේ කියලා. මේ බලන්න. බීපු ගමන් කලන්තේ හැදුනා, මම නැවැත්තුවා, අනිත් අය බිව්වා. දිවි බේරුණු ධීවරයා කියයි. බීපු ගමන්ම ක්ලාන්තේ හැදුනා, මම බීම නැවැත්තුවා, අනිත් අය බීවායයි ඩෙවෝන් 5 යාත්‍රාවේ සිට දිවි බේරාගත් එකම ධීවරයා හම්බන්තොට වරාය පොලිසියට ප්‍රකාශයක් දෙමින් කියලා තියෙනවා. රෝහලට ඇතුළත් කළේම ධීවරයා සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවත්, ඔහුට විජනනයේ පැවතීම නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙන බවත් හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂක අයන්ති ජයවර්ධන මහත්මිය දිවයිනට කියවුවා. ඔහුගේ තත්ත්වය බරපතල නොමැති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ අතර මෘතදේහ 4ක් සහිත ඩෙවෝන් 5 යාත්‍රාව යාන්ත්‍රික දෝෂයට ලක්ව තිබෙන බවත්, එම යාත්‍රාව තවත් යාත්‍රාවකින් ගොඩබිම දෙසට ඇදගෙන එන බවත්, එම ගොඩබිමට ළඟාවීමට හෙට පමණ වන බවත් ධීවර අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔහොමයි ඩෙවෝන් 5 ඛේදවාචකයේ තියෙන්නේ. ආවා ලොකු බූලියක්. ඒ බූලියේ තියෙන්නේ විදේශ මත්පැන් කියලා සැක කරා. අන්තිමේදී හිටපු ධීවර සගයෝ ඒවා පානය කරලා 5 දෙනෙක් මේ මොහොත වෙද්දී ජීවිතක්ෂයට පත් වෙලා ඉතුරු වෙච්ච එකම ධීවරයා තමයි ඒ අදහස ප්‍රකාශ කරන්නේ. ඒ අතර කාර්මික දෝෂයට ලක් වෙලා ධීවර මලසිරුරු රැගෙන ඩෙවෝන් 5 ගොඩබෙමට ගේන්න හෙට වෙනවා. මුහුදේ ස්වභාවය නිසා නාවික හමුදා යාත්‍රාවක් යොදවන්න බැහැයි කියලයි කියන්නේ. මුහුදේ පාවියා බෝතලයක තිබූ ද්‍රාවණයක් විදේශ මත්පැන්යයි සිතා පානය කිරීමෙන් පසු මියගිය ධීවරයන් සිව් දෙනාගේ දේහයන් රැගත් ඩෙවෝන් 5 බහුදින යාත්‍රාව ගොඩබිමට පැමිණීමට හෙට දක්වා කල් ගතවන බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කරනවා. එතකොට මේ මොහොතේ ඩෙවෝන් 5 යාත්‍රාවේ මලසිරුරු 4ක් තියෙනවා. එතකොට ඔබ විමසනවා ඇති කොයි ඉතුරු මලසිරුර කියලා. ඒ ඉතුරු මලසිරුර සිංගප්පූරු යාත්‍රාවක තමයි තියෙන්නේ. ඉතින් ඒ සිංගප්පූරු යාත්‍රාවෙන් ලංකාවට මේ මොහොතේදී මලසිරුර ලබා දුන්නා. තවත් මලසිරුරු 4යි තියෙන්නේ. ඒ මලසිරුරු 4 තමයි ඩෙවෝන් 5 යාත්‍රාවේ තියෙන්නේ. සමස්ත මියගිය ප්‍රමාණය ධීවර පිරිස් 5 දෙනෙක් බවටයි වාර්තා වෙලා තියෙන්නේ.